මයිතන්න මං එක පිළිගන්න නැහැ මං කැප්ටන් ඉදර මං හේනම් ඉතින් තේ මම මෝඩෙක්ෙන්න ඕන එයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය අපිට වඩා ඒගොල්ලන් සෑහෙන ලීග් ප්‍රමාණය සෙල්ලම් කරලා තිනවා මම අවුරුදු 8ක් ලංකාව සෙල්ලම් කරාට මම තාම ලීග් දෙකයි ගිහිලා තින්නේ මම එම හිතන්න හැමකොද අපි රැංකින් හතේ කියන්නේ එක නම්බ එකක් විතරයි මොකද අපි හොඳර කරොත් අපට උඩරෙන්න පුළුවන් ඉතින් අපි කලින් අවුරුදු වල අපි පල්ලෙහාට අපි හොඳර කරමු ඇතින් තමයි අපි රැංකින් පල්ලෙහාට ගියේ ඉතින් මම හිතනවා මේ අවද පටන් ගත්තේ සිම්බාබ්වේ හොඳර ඉවර කරා මැච් තුන ඉතින් ඒකත් එක්කම බලාපොරොත්තු වෙන මේ ටීම් එකත් එක්ක අපි සෑහෙන සෙල්ලම් කරලා තිනවා ඉතින් අපේ එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් සෑහෙන ඉන්නවා සෑහෙන පිරිසක් ඉතින් හැමෝත් එක්කම මම හිතන්නේ බෝලින් පැත්තේ නෙවෙයි බැටින් පැත්තේ නෙවෙයි අපේ ෆුල් ටීම් එක අපිට සෙල්ලම් කරන්න පුළුවන් ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ රෑන්කින් නම්බර් එකත් එක්ක අපි ඔලුවට දාගන්න නැතුව අපි මැච් බයි මැච් ගියොත් අපිට හොඳ දත්තින් ඉවර කරන්න පුළුවන් කියන එක තරම ගුරුබස් එකලගේ කීප දෙනෙක් ටීම් එක ගැන සෑහෙන දෙනසක් වෙනස් වෙලා තියෙනවා අපේ වගේම. ඉතින් මම හිතන්නේ ටෙස්ට් ඒ වන් ඩේ කම්පයර් කරන මාරු එක ගේම් දෙකක් මම හිතන්නේ වන් හිතන්න විදියට ඉතින් සෑහෙන ලොකු වෙනසක් තියෙනවා ටෙස්ට් එකේ වන් ඩේගේ. ඉතින් ඒකේ ඒගොල්ලන්ගේ බැස්මල්ලාගේ ගත්තොත් ෆෝම් එකේ බැස්මල දෙන්නෙක් ඉන්න ඉන්ෆෝම් ඉන්න. ඉතින් අපි ගොඩ කාලයක් මේගොල්ලන්ට සෙල්ලම් කරපු හින්දා වන් ඩේ ක්‍රිකට් එක ඉතින් අපේ කන්ඩිෂන් අපිට අවශ්‍ය විදියට තියෙනවා අපිට ලේසි විදියට. ඉතින් ඒකත් අපේ පැත්තර හරවගෙන ඉතින් මං හිතනවා ඒගොල්ලන්ගේ අලුත් ප්ලේස්ලා ආවා කියලා අපිට අවාසියක් වෙන්නේ නැහැ කොහෙත් මේ අපි ඉතින් ඒගොල්ලන්ට සෑහෙන සෙල්ලම් කරලා තියෙන හින්දා. ඉතින් බලමු හෙට තරගයේදී අපි පටන් ගමු අපි හොඳට පටන් ගත්තොත් මං හිතනවා අපිට ටූර්නමන්ට් එකේදී හොඳට කරන්න පුළුවන් ඒ කියන්නේ. තාම නැහැ ඇත්තටම ගොඩක් වෙලාවට අපේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ කලින් මංග සිම්බාබ්වේත් එක්ක සෙල්ලම් කරා ටීම් එකත් එක්ක බලද්දී. ඉතින් මං හිතන්නේ අපි තාම ඩිසයිඩ් කරලා නැහැ හරියම ලෙවන් එක මොකක්ද කියන එක. ඉතින් අපි අද විකට් එක බලලා අපි බලනවා හෙට උදේවරුවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක බලලා අපි ඩිසයිඩ් කරන ටීම් එක කවුද කියන එක. මං හිතන්නේ කලින් ටූ එකෙත් ඕපන් එක සෙල්ලම් කරේ පැතුමි අවිෂ්කයි. ඉතින් මං හිතනවා ඒ දෙන්නට තව ටුවර් එකක් දෙකක් දෙන්න ඕන. මොකද එක පාට අපි ඕපන් එකක් කියන ඕපන් එකේ කාර්යල් ලේසි කාර්යයක් නෙමෙයි. ඉතින් අලු බෝල් දෙකක් තියෙන එක. ඉතින් ඔයගොල්ලන්ට ඒ දෙන්නට ගොඩක් දෙන්න ඕන කාලයක් ඒක දෙන්නට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඒ දෙන්නයි ගේම් එක. ඉතින් මොකද මම සෙල්ලම් කරද්දිත් මම ඕපන් එක සෙල්ලම් කරද්දිත් මම කීප දෙනෙක් සෙල්ලම් කර දෙනවා. ඉතින් සමහරවිට එහෙම ඕපන් එක ප්ලේස තුන් හතර දෙනෙක් එක ටුවර් දෙක තුනක සෙල්ලම් කරද්දි ගොඩක් අමාරුයි. ඉතින් ඉන්ෆෝම් ඉන්න බැස්මන්ටත් ඉතින් අපි බලන්න ඕන කතා කරලා තියෙනවා. ඉතින් ආවිෂ්කරය ප්‍රතුම්ටයි තව ටුවර් එකක් මේකයි තව එකක් හරි ඒගොල්ලන් ලකුණු ගෙහොත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං කියන්නේ නැහැ ඒගොල්ලන් ලකුණු නොගහනවා කියලා. ඉතින් බලනවා තව ටුවර් දෙක තුනක් ඒ දෙන්නට දෙන්න. ඉතින් මම බලාපොරොත්තු වෙන දේ ඒ දෙන්නගේ මම දෙන්නට කතා කරලා කියලා තියෙනවා. මම අපි ටීම් එක විතර මොකද බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ඉතින් ආවිෂ්ක T20 යා ලීග් එකේ සෙල්ලම් කරලා ෆෝම් කරලා දිනවා. ඉතින් ඒකට ගොඩක් හොඳයි යා ෆෝම් එකේ ඉන්න එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තරම් මේ ටුව එකේදී යා ලකුණු අතටයි කියන එක. මොකද්ද දෙන්නට කිව්වේ මොකද්ද ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු ඒක මෙතන කියන්න අමාරුයි. මොකද ටීම් එකට හැම දෙයක්ම එලියට කියන්න අමාරුයි. ඉතින් මං කියන්නේ මගේ පර්සනල් දෙයක් තිබ්බයි මම ඒ දෙනට කියලා දෙන්නේ. උගම ටාගෙට් එක ප්‍රධාන සාධක වෙන්නේ 300ක් කීඩ. නමුත් අපි 300ක් කීඩ කියන්නේ අපි අඩුවක් තියෙනවා කියලා කාතන් දේශමන් නිබලා කරපොත් කියන්නේ. ඇත්තටම අපිට වන්දු වසරංග ඉන්නවා එයාගේ ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට. ඉතින් තව දුනිත් වෙල්ලාලගේ ඉන්නවා චාමික ඉන්නවා ස්කොඩ් එකේ. ඉතින් දසුන් ශානක කලින් ටෝරේ හිටියා. ඉතින් මං හිතනවා ඉතින් අපිට ඉන්න මේ වෙලාවෙ ඉන්න ඒ තුන් දෙනා අපිට ගොඩක් හොඳයි කියලා ඒ තුන් දෙනාත් ඒ බලද්දී පාට් තුනක් තියෙන තුන් දෙනාගේ. ඉතින් මං එතන අඩුපාඩුවක් දකින්නේ නැහැ. ඉතින් මට අවශ්‍ය විදියට මට මගේ තියෙන ප්ලෑන් එකට අනේ ටීම් එකට කොහොමද ප්‍රෙෂර් එකක් දෙන්නේ කියන එක ඉතින් ඒ තුන්දරේ මට බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී මම ගොඩක් ලොකු අඩුපාඩුවක් දකින්නේ නැහැ ඒ තුන්දෙනා ඉන්න එක. ඉතින් මං හිතනවා දසුන් ශානක ඉස්සර ටුවර් දෙක ලා NSL ෆෝම් කරලා ආයේ තරඟවලට මේ ටීම් එකට එයි කියන එක. ඉතින් මං අඩුපාඩුවක් දකින්නේ නැහැ එතන. ඉතින් බහුල පීඩක අපි ඉන්නේ මේක ටිකක් උඩ ඒක අපි කරපින්න
මොකද අපි කලින් ඉඳන් කතා වුණා T20 අපේ ඉන්නවා අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්. ඉතින් වන්ඩේගේ අපිට අලුත් සර්කල් එකක් තියෙන්නේ වර්ල්ඩ් කප් එකට. ඉතින් අපි බලන්න ඕන ඒගොල්ලන් වැඩිම කට්ටිය හිටියත් ඒගොල්ලන්ට වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න පුළුවන්ද කියන එක අපි පොඩක් බලන්න ඕන ඉස්සරහට යද්දී. ඉතින් ඒක බලලා තමයි අපි ඩිසිෂන් එකක් ගත්තේ. ටීම් සිලෙක්ටර්ස්ලත් එක්ක කතා කරලා ඒ අත්දැකීම් තියෙන ප්ලේයර්ස්ත් එක්ක අපි කතා කරා. ඉතින් අපි බැලුවා යංග ප්ලේයර්ස්ත් එක්ක, ඒ කියන්නේ යංග කියන්නේ ඒගොල්ලන් සෑහෙන අන්තිම අවුරුදු දෙක තුන සෙල්ලම් කරපු කට්ටිය ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැහැ කියනත් බෑ. ඉතින් අපි අලුත් ටීම් එකක යද්දී අලුත් වර්ල්ඩ් කප් එකකට ඉස්සලා ඇස් වෙනවා නම් අපිට ඒ දේවල් ට්‍රයි කරලා බලන්න වෙනවා. ඉතින් එහෙම කරන්න අමාරුයි. ඕල්රවුන්ඩර් කෙනෙක් ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ලකුණු 30ක් 40ක් ගන්න එකයි, විකට් දෙකක් උපරිම තුනක් ගන්න එක. එතනින් එහාට මම කැප්ටන් ඉදිරිය මම එනං ඉතින් මම මෝඩෙක් එන්න ඕන එයාගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන එක. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ලකුණු 30 40ක් ගන්න එකයි, විකට් දෙකක් තුනක් ගන්න එක. ඉතින් ඊට වඩා කරන්න පුළුවන් වුණොත් එයාගේ දක්ෂතාවය. ඉතින් මගේ බලාපොරොත්තු වෙන දේ මම ඒ දේ. උසල් ලෝකුස්ලානි ටීම් එක පාවෝල් බලයි උසල් දේශ සියබේ අපිට චැම්පියන්ස් ට්‍රොෆියක් අයින් වෙලා දී ඔව් ඇත්තනම මං හිතන්නේ අපි අනිත් ටීම් එක පොඩ්ඩක් බලද්දි අපි කලින් වර්ල්ඩ් කප් එකෙත් ටිකක් පසුපස හිටියේ. ඉතින් බලන්න ඕන කොහොමද අපි සෙල්ලම් කරන්න කොහෙදීලා අපි දන්නව වර්ල්ඩ් කප් එක. ඉතින් ඒ කන්ඩිෂන් එකට හුරු වෙන්නත් එක්ක අපි ඒ කන්ඩිෂන් වලට අවශ්‍ය කට්ටිය අපි හදාගන්නත් ඕන. ඉතින් ඇත්තරම මං හිතන්නේ අපිට ලේසි දෙයක් නෙමෙයි, ලොකු කාර්යයක් තියෙනවා මේ අවුරුදු හතර අපිට දේවල් ඉගෙන ගන්න. ඉතින් අපේ මං දකින විදිහට මං මගේ ප්ලෑන් එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට ෆාස්ට් බෝලර් හතර පස් දෙනෙක් හොඳම හතර පස් දෙනෙක් අපිට ඉන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ මැච් ගහලා තියෙන්න ඕන මාරු කර කර. ඉතින් අපි ප්ලෑන් කරලා තිනවා ඒගොල්ලන් කොහොමද මාරු කර මැච් ගහන්නේ කියන එක. ඉතින් ඒ වගේම අපේ වනිදු අසරංග වනිදුයි මහේෂු ඉන්නවා අපිට ස්පින් එකට. ඒ දිනට අමතරව තව කවු දෙන්නෙක් ඉන්නවා කියන එක අපි හදාගෙන තින්නේ. මේ දැන් අකිල දනංජ ඉන්නවා, ජෙෆ්‍රෙන්ඩස් ඉන්නවා. ඉතින් ඒ වගේ අපි බලන්නේ හැමෝම මේ අගට වර දෙද්දී මේ අතරමැද ඒගොල්ලන්ට මැච් දෙකක් දෙන්න. මොකද එක්ස්පීරියන්ස් එක අවුරුද්දක් දෙකකින් ගන්න අමාරුයි. ඉතින් කාලය තිස්සේ මැච් ගහලා ඒගොල්ලන්ට දෙන්න ඕන. ඉතින් ඒ වගේ අපි ප්ලෑන් කරලා තියෙනවා ඉස්සරහට යද්දී මොන වගේද මොන වගේ ප්ලේස් අපි අපි වර්ල්ඩ් කප් එකට අරන් යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට එක අපි ඒගොල්ලන් මැච් දෙක තුනක් ෆේල් වුණත් අපි ඒගොල්ලන්ට මැච් කීප ටුවර් කීපයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඇත්තරම මං හිතන්නේ අපි කිව්ව අපේ විකට් හදන අයට අපිට මොකද මොන වගේ තැන දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ හා සමාන දෙකක් අපිට ලැබිලා තිනවා. ඉතින් මං හිතන අදත් මම හිතන බලන්න ඕන ටිකක් ඊයේ ග්‍රාස් ටිකක් තිබ්බ ඒගොල්ලන් කොහොමද සමාට අඩු කරයි කියන එක. ඉතින් අපි තාම කිව්වේ නැහැ ඒගොල්ලන්ට අඩු කරන්න දෙපාද කියන එක. මං හිතන්නේ මං හිතන්නේ හොඳ තැන තිල්ලක් තියෙනවා. ඉතින් අපි ඉල්ලුවා වගේම බැටින් බැස්මල්ලට වාසියනේ ඉතින් තමයි අපි කිව්වේ පොඩ්ඩක් අපිට ඒ විදිහට දෙන්න කියලා. මොකද අපි ලංකාවෙන් පිට ගියාම අපිට හම්බෙන්නේ හොඳ තැන තිල්ල. ඉතින් අපි ඒකට බැට් කරලත් ලකුණු අතර ඉඳලත් බෝලර්ස් ලේයකට උරුවලා ඉන්නත් ඕන මේ කොහොමද හොඳ තනතිර බෝල් කරන්න කියන එක. ඉතින් ඇත්තරම මට ඒ ගැන කියන ලොකු මේකක් නැහැ මේ තනතිරල ගැන. මම හිතනවා අපි ඉල්ලපු විදියටම ඒක හම්බෙයි කියන එක. ඇෆ්ගනිස්තාන් කණ්ඩායම් සම්බන්ධයෙන් මොකක්ද ඔබේ කණ්ඩායම් මතය? ඇත්තරම ඒගොල්ලන් අපි ඇෆ්ගනිස්තාන් කිව්වම අපි හිතන් ඉන්නේ ඒගොල්ලන් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් නැති කණ්ඩායමක් කියලා. එහෙම දැන් ඇත්තරම හිතන්න අමාරුයි. මොකද සාමාන්‍ය අපිට වඩා ඒගොල්ලන් සෑහෙන ලීග් ප්‍රමාණයක් සෙල්ලම් කරලා තිනවා. මම අවුරුදු අටක් ලංකාව සෙල්ලම් කරාට මම තාම ලීග් දෙකයි ගිහිලා තින්නේ. ඉතින් ගුරුබාස් බැලුවම එයා තාම අවුරුදු 3-4 ඒගොල්ලන්ගේ රටට සෙල්ලම් කරලා තින්නේ. එයා සෑහෙන ලීග් ප්‍රමාණයක් අවුරුද්දට යනවා. ඉතින් ඒකත් එක්ක බලද්දි ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් වැඩි හැම රටකම සෙල්ලම් කරලා තිනවා. ඒ කියන්නේ අපිට වඩා ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ත් ඒගොල්ලන් සෙල්ලම් කරලා තිනවා. ඉතින් අපිට කොහෙම වෙලාවක ඒගොල්ලන්ව පල්ලට දාලා අපිට සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් අපි ඉන්දියා, ඔස්ට්‍රේලියා, ඒ නිව්සීලන්ඩ් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන වගේම තමයි අපි ඇෆ්ගනිස්තාන් එක්ක මැච් එකක් සෙල්ලම් කරන්න යන්නේ. මොකද අපිට ඒගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් තියෙනවා මැච් ඒගොල්ලන් T20 මැච් ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් ගහලා තියෙන හින්දා අපිට අර දැන් සමහරලාට මැච් එක අපි ලේසින් දිනන්න තියෙන එක ගොඩක් අමාරුයි. ඉතින් අපි බලනවා කොහොමද අපි හරි දේව කරනවා වැරදි අඩුවෙන් කරන්න ඕන. ඉතින් මං කොහෙලාත්ම ඇෆ්ගනිස්තාන් කියන කණ්ඩායම පල්ලට දාලා හිතන්නේ.